එක්කතම ශීලංකා අනිදස් පක්ෂේ දැම් මේ වෙනට විශාල වසයෙන් ඒක අවුල් වියවුල් වෙලා තියෙනවා. මෛත්‍රපාල මහතා එළවල ගන්ධිකා මාත්‍ය යනිසාතර බලය ගන්න දඟලනවා. මේක ඔබතුම කොහොමද මහගෙදර සීයා පිස්සු ගෙලිනවා වගේ තමයි පේන්නේ. ඒකේ වැඩේ. ඉතින් මොනව කරන්නද සීයා අච්චිත් එහෙමයි සීයත් එහෙමයි. පිස්සු ගෙලිනවායි වගේ පේන්නේ. ඉතින් මහගෙදර ප්‍රශ්න. ඉතින් ඒක හොඳලට අපි කලින් මේ මහගෙදරින් ගියේ. අපි දන්නවා මහගෙදර ඉඳලා මේ වැඩේ කරන්න බැරි බව. ඉතින් මහගෙදරින් ගිහිල්ලා අපි වෙනම පක්ෂයක් හදලා ජනාධිපතිවරු දෙන්නෙකුත් දැන් ඒකෙන් පත් කරලා දැන් තුන්වෙනියත් ඒකෙන් පාර්ලිමේන්තුවෙන් පත් කරලා හතරවෙනියට මොකද කරන්න කියලා තමයි මේ කල්පනා කරගෙන ඉන්නේ. තුන්වෙනි නෙමෙයිනේ තුන්වෙනි ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා. මොකද එතුමා පත් කරලා පොහොට්ටු වෙන්නේ අපේ තන්දෙන් තමයි පත් කරන්නේ. ඉතින් හතරවෙනි කෙනත් අනිවාර්යෙන් පත් කරන්න පුළුවන්. ඒ රනිල් මහත්තයා හතරවෙනි. දන්නේ නැහැ පක්ෂෙන් තීන්දු කරයි. පොහොට්ටුවෙන් අපේක්ෂා අපි සියලු දෙනා පොහොට්ටුවේ. පොහොට්ටුව තාම කර කියලා නැහැ මොකද කරන්න කියලා. එතුමා පැහැදිලි උත්තර දුන්නා. ඉතින් පොහොට්ටුව තීන්දු කරන්න ඕනේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්තුමාද වෙන කෙනෙක්ද නාමල් රාජපක්ෂ මහත්තුමාද කවුද කියලා තීන්දුව කරන්න ඕනේ. ඒ තීන්දුව ගතට පස්සේ අපිට තීන්දුව කරන්න පුළුවන්. අපි පක්ෂයේ තීන්දුවත් එක්ක කටයුතු කරනවා. ඉතින් එකඟ අය ඉන්න පුළුවන් එකඟ නැති අය ඉන්න පුළුවන් ඒක ප්‍රකාශ නොකර කියන්න බෑ. ඉස්සලා එක ප්‍රකාශ කරන්න තීන්දුව ගන්න ඕනේ. බොහොම පැහැදිලිව ආයෝජන එනවා. අපි IMF ගිවිසුමට ඇතුළත් වුණාට පසුව ගිය අවුරුද්දේ අගභාගේ ගිය අවුරුද්ද ඔබතුමා දන්න මුලභාගේ සහ මුලින්ම කපල දාන්න සිද්ධ වුණා අරගලයේ සහ ඇතිවෙච්ච අර්බුද නිසා. දෙවනි භාගයේ අපිට ඩොලර් බිලියන 1.8ක අපි ඉලක්කය තිබුණේ ඩොලර් බිලියනයයි සාමාන්‍ය තත්ත්වයන් යටතේ. මුත් අර්බුදකාරී තත්ත්වයන් යටතේ ඩොලර් බිලියන 1.8ක් අපිට ලැබුණා. මේ වසරේ අපි ඩොලර් බිලියන 4ක් හෝ 4.5ක් දක්වා යන්න සිරු සැලසුම් සකස් කරලා මේ වෙනකොට ඒ කටයුතු කිරීගෙන යනවා. රූපවාහිනී වැඩසටහන් වල අපි ඉදිරිපත් කළ තියෙනවා මොනවද ඒ ආයෝජන කියන කාරණේ. ආයෝජන තත්ත්වයේ තිබුණට වැඩිය හොඳ අතට හැරමින් පවතින. දැන් ජනතා විමුක්ති පෙරමුණයි සමගි ජන බල වේගයයි යම් කිසාවක වාදයක් දැන් ඉල්ල දෙන්න වෙන්න හදනවා. ඒක නම් මොකද කියන්නේ විවාදයක් නෑ. හැමදේම පස්සට යනවා. ඔව් ඉතින් ඒක ඒ දෙගොල්ල කරන්න ඕනේ විවාදයක් නේ. ඒ දෙගොල්ල ඒක කරන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ අපේ කීප දෙනෙක් අම්බ කුමාර මහත්තුමාට වෙලාවක ආරාධනා කෙරුවා. අපි දැක දිලිත් ජයවිර මහත්තයා ආරාධනා කෙරුවා. ඉතින් එකකටවත් යන්නේ නැහැ. ඉතින් යන්නේ නැත්තේ ඔය අපි දකිනවා පිටරට ගියාමත් සමහරක් අයට විවාද නෙමෙයි. නමුත් සභාවේ ඉන්න අය ප්‍රශ්න අහනකොට ඒ ප්‍රශ්න වලටත් සමහරක් ඒවට සාධාරණ පිළිතුරු දෙන්න බැ. විශේෂයෙන් ආර්ථික වැඩපිළි මොකද්ද කියලා අහපුවම පිළිතුරක් නැහැ. ඉතින් පිළිතුරක් නැහැ කියන්නේ ආර්ථික වැඩපිළිවෙලක් නැහැ. ඉතින් ආර්ථික වැඩපිළිවෙලක් නැති කෙනෙක් පත්තුනොත් ඇති වෙන ප්‍රශ්න ඔබතුමාට අලුතෙන් කියන්න ඕනේ නැහැ. ඒකේ අත්දැකීම අපිට තියෙනවා. වියත්මග කොහොමත් එකතු වුණේ ගෝඨාභය ජනාධිපතිතුමාත් එක්ක සමග තමයි. ඒ අය මහින්ද රාජපක්ෂ මහත්තුමා හෝ පොහොට්ටුවත් එක්ක ඒ කාලේ හිටියේ නැහැ. ඉතින් වියත්මග හැටියට වෙනම විද්වතුන් පිරිසක් ඒ වෙලාවේ ඒක රාශි වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා ජයග්‍රහණය කරවන්න පසුව කොටසකට නාම යෝජනා ලැබිලා ඒ අය තරග කෙරුවා. ඉතින් එයාට පක්ෂයක විනය පිළිබඳව පක්ෂයේ කටයුතු කරන ආකාරය පිළිබඳව දැනීමක් හැඟීමක් මොකක්වත් එකක් නැහැ. ඒ අය එකමැති වර්ණ ව්‍යාපාරයක් සඳහා හදාගත්ත ව්‍යාපාරයක්. හැබැයි ඒකෙන් ආපු අපිත් එක්ක අදටත් රැඳිලා ඉන්න අපේ සීතාරම්භ පොළ මැතිනිය වගේ අය විශාල පිරිසක් ඉන්නවා. නෑ කියන්නත් බෑ. නමුත් වියත්මග කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාගේ සහායට හදපු කණ්ඩායමක්. එතුමා නැතිකොට ඒ අය වෙන තීන්දුව අරන් තියෙනවා. ඉතින් ඒකට අපි දකින්නේ නැහැ කැමති කෙනෙකුට කැමති තීන්දුව ගන්න පුළුවන්.